සුබ සන්ධ්‍යාවක්. ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සයින්දමරුදුගේ ජනපතිගෙන් මඩකලපු විශ්වවිද්‍යාලය ගැන තීරණයක්. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට ඒ තිබෙන නීති රීති යටතේ කරගෙන යෑමට අපි අනාගතයේදී කටයුතු කරනවා. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන බිය දුරුකල අගමැති. මේ ප්‍රතිත්‍රස්ත පනත හරහා ගෝණි බිල්ලම් මව නැ දෙගොල්ලම්ම කරන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීමක්. පොලිස් ප්‍රතිට හා හිටපු ආරක්ෂක ලේකම්ට යලි නොතීසි. ඇප් එකෙන් දැනුම් දී සුවසරියෙන් රෝහල් යන්න අද සිට අවස්ථාව. පොලිසියට අල්ලස් දෙන්න හැදූ ජාතික තව්හීඩ් ජමාත් සැකකරුට වැඩ වරදි. ත්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග්‍රහණය කර නොමැති බවත් අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණු වලට ශ්‍රී ලාංකික ජාතිය බෙදාවෙන් කිරීමට ඉඩ නොතිබිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කල්මුනේ සයින්ත බරදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. පසුගිය අප්‍රේල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ එක්ුණා. එහිදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් හා පළාත් මුස්ලිම් තරුණ තරුණියන් මුණගැසී ජනාධිපතිතුමා සාකච්ඡා කළා. ජනාධිපතිතුමා නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කළේ සයින්දමරුදු ලී මැඩ්‍රියන් දේශන ශාලාවේදී. නැගෙනහිර පළාතේ රාජ්‍ය නියෝජිතින් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂකංශ ප්‍රධානීන්ද මෙම හමුවත එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමා පින්වා දුන්නේ ආරක්ෂක අංශවල සිදු කරන ලද පැහැදිලි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සමග මෙරට ජාතික ආරක්ෂාව මෙවන විට නව මුහුණුවරක් හා සැලැස්මක් ඔසේ ක්‍රියාත්මක වන බවයි. එම වැඩපිළිවෙල මගින් සියලු පුරවැසියන්ට බියෙන් සැකින් තොරව නිදහස් සමාජයක ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ආරක්ෂක අංශ පොලිසිය සහ ඒ සියල්ල ත්‍රස්තවාදීන් මර්ධනය විනාශ කිරීම සාමාන්‍ය තත්ත්වයට රට ගෙනීමේ කටයුතු ඉතාමත් හොඳින් කරනා වගේම රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානී නායතන ප්‍රධානී ඒ වගේම මහජන නියෝජිතයින් ත්‍රස්තවාදයේ අවසන් කියන තැනට මේ රට ගෙනෙන්න තමුන්නාංශලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරන්නට ඕනේ. ලෝකේ ප්‍රබල රටවල් වලට මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ පහර දුන්න බව තමුන්නාංශලා දන්නවා. ත්‍රස්තවාදීන් ඉතාම සුළු පිරිසක් මේ සංවිධානයේ මේ රටේ ඉන්න 150කටත් අඩු පිරිසක්. ඒ නිසා මේ ඉන්න මේ රටේ මුස්ලිම් ජනතාව ඒ ත්‍රස්තවාදීන්ගේ ගොඩට ඒ පැත්තට තල්ලු කරන්න එපා කියන ඉල්ලීම තමයි මම හැම වෙලේම සිංහල ජනතාවගෙන් සහ දමිළ ජනතාවගෙන් ඉල්ලුවේ. අපි මේ ප්‍රශ්නේ නිසා අපි බෙදුනොත් අපි අවිශ්වාසයට සැකයට භාජනය වුණොත් අර LTT යුද්ධේ වගේ අවුරුදු 25ක් 30ක් ඈතර මේ ප්‍රශ්නේ දුවන්න පුළුවන්. මේ වගේ ඇතිවෙන ප්‍රශ්න අපි ඉතාම හොඳින් කල්පනා කරන්නට ඕන. අපි වෙන් වෙන්නේ නැතුව අපි කැඩෙන්නේ නැතුව ඒක සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කම. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MALM හිස්පුල්ලා මහතාද මීටෙක්ව සිටියා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුද හමුදාව පොලිසිය එකතු වෙලා සති දෙක තුන තුළ කන්ට්‍රෝල් එකට ගන්න පුළුවන් වුණා. මෙහෙයුම් යනවා, ඔපරේෂන් චර්චින් යනවා, තාම අදිනකම් එක්කෙනෙක්වක් අපිට කිසිම පැමිණිල්ලක් නැහැ අපිට ප්‍රශ්නයක් වුණා කියලා. සියලු ආරක්ෂා අංශයෙන් සම්පූර්ණ සහයෝගයතුමාට දීලා මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් සම්පූර්ණව අවසන් කරලා නිදහස් රට හැටියට ගෙනියන්න ඔබතුමාට සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා කියලා ඔබතුමාට අපි ප්‍රොන්දුවක් දෙනවා. සයින්දමරු ප්‍රදේශයේ පැමිණීම වෙනුවෙන් සයින්දමරු ජුම්මාපල්ලි සභාපති YM හනිෆා මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගන්නු ලැබුවා. අනතුරුව ජනාධිපතිතුමා එම ස්ථානයේදීම ප්‍රදේශයේ මුස්ලිම් තරුණ තරුණියන් සමග හමුවකට දෙක්ුණා. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ම්ලේච්ඡ ත්‍රස්තවාදීට මාතෘභූමියේ කොතනකවත් ඉඩ නොතබන බවයි. එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. තරුණ තරුණියන් සමග සුහද කතාබහකට එක් වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉල්ලීම් වලටද සාවධානව ඇහුම්කන් දෙනු ලැබුවා. හිස්පුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකරපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය පිළිබඳව අදහස් දක්ව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බවයි.
එම විශ්වවිද්‍යාලයේ මගින් පවත්වාගෙන යන ලබන විෂයමාලාව පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවද ජනාධිපතිතුමා පැවසුවා. විශේෂයෙන්ම සඳහන් කළා හිස්බුල් ඇමතිතුමා ආරම්භ කළා තිබෙන විශ්වවිද්‍යාලය පිළිබඳව. මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙන බව ඔබ දැක්ක මාධ්‍ය තුල. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සුසත් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට ඒ තිබෙන නීති රීති යටතේ කරගෙන යෑමට අපි අනාගතයේදී කටයුතු කරනවා. මේ පිළිබඳව රටේ මතයක් ඇති වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ පිළිබඳව අවබෝධයක් නැති නිසායි. මේ විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ මොනවාද? ඒ විෂයන් මොනවද පාඨමාලා මොනවද ඒවා පිළිබඳව පැහැදිලි තීරණයක් ගත්තාම මේ කරන චෝදනාව ඉවත් වේවි. ප්‍රති ත්‍ස්ත පනත ගැන බිල්ලන් මවන්නේ ගෝලීය ත්‍ස්තවාදයට උඩගෙඩි දෙන්නන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩිය යන මහත්වරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. ISIS සංවිධාන සමග සබත්තා පැවතු පුද්ගලයන් හා සංවිධානයට එරෙහිව රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද? ඔවුනට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බව අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර අගමැතිවරයා හෝ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව හමුවේ හෝ ජනතාව හමුවේ ප්‍රකාශ කර තිබේද? 1979 වර්ෂයේදී අප ත්‍රස්තවාදී වැළැක්වීම පනත අඳුන්වා දුන්නා. නමුත් මෙය ශ්‍රී ලංකාවේ භූමිය තුල කරන වැරදි වලට පමණක් සීමා වුණා. අද යුද්ධය සම්ප්‍රදායික යුද්ධ භූමියෙන් එහාට ගොස් තිබෙනවා. ඒ වගේම ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රමාණවත් නොවන නිසා තමයි ප්‍රතිත්‍ස්ත පනත කෙටුම්පත් කරේ. මේ කාලය තුළ නොයෙකුත් හේතුන් නිසා මේ කාරණා බාධා සිදු වුණා. ස්වභාවික ආපදා වයසන වගේම 2018 ඔක්තෝබර් 26 වෙනිදා දේශපාලන කුමන්ත්‍රණ ආදී මේ හැමදේම විවිධාකාර බලපෑම් එල්ල කළා. අද විවිධ නීති විශාරදයන් සමහර අය වැස්සකටවත් උසාවියට ගොඩ නොවුණු නීතිවරු ගෝලීය ත්‍රස්තවාදයේ වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් ඇතයි පවත්වනවා. ඒ වගේම ප්‍රතිත්‍ස්ත පනත හරහා ගෝනි බිල්ලම් මව නැත් දෙගොල්ලම්ම කරන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්. මම මේ යෝජිත ප්‍රතිත්‍ස්ත පනත කෙටුම්පත අදාළ වීම පිළිබඳ කියවෙන දෙවනි වගන්තියේ කොටසක් කියවන්නට කැමැති. 2.1 ශ්‍රී ලංකා ජනරාජ්‍යය දේශයේ තුල හෝ ඉන් පිටතදී මේ පනත යටතේ වරදක් සිදු කරන ලබන ශ්‍රී ලංකා යම් පුරවැසියෙක්. ඊළඟට ශ්‍රී ලංකාවේ ගුවන්තලයේ සිදු කරන ඒවා 3.1 ජනගහනීය බිය ගැන්වීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් සිදු කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනත් යම් ආණ්ඩුවකට ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙසෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව එවැනි යම් ආණ්ඩුවක් කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයෝ ස්වෛරී භාවයට හානි කිරීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් සිදු කරන ලබන තැනැත්තෙකු ත්‍රස්තවාදී වර්ධයට වර්ධකරු වන්නේ මම අහන්න කැමති මේක ත්‍රස්තවාදීන්ද සහන පැකේජිය මොකද්ද කියලා ප්‍රභාකරන්ට පස්සේ LTTE නායකයා වෙච්ච KP ලංකාවට ගෙනලා සියලු සැප සම්පත් දුන්න එකයි සහන පැකේජිය. මෙතන තියෙන ප්‍රශ්නේ ජනගහනය බිය ගැන්වීමේ අරමුණ ඇතුල් කරන්න නැත්නම් පැනලා යන්න දෙනවද නැත්නම් භෞමික අඛණ්ඩතාවයට හානියක් කරන මේවා අපි ඇතුල් කරනවද නැද්ද එච්චර යහන්නේ රටේ ජනතාව කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අනුර කුමා දිසානායක මන්තුම හැව වෙනත් ඔව් තවත් නීති වුවමනා නම් අපි මේ නීති සම්පාදනය කරන විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයයි අන්තවාදයයි තහනම් කරන්න අපි ලෑස්ති. ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ අරගලය තමන්ගේ වෘත්තීය සටන් පිළිබඳ අරගලය ඒ ඕනෑම එකක් ආණ්ඩුවට ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථ නිරූපණය කිරීමේ බලය ලබා දී තිබෙනවා. එනිසා එවැනි මර්ධනකාරී පනතක් මර්ධනකාරී වගන්තිය තුලත්ව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඉඩ ලබා නොදී යුතු කියන එක තමයි අපේ ස්ථාවරය. කෙටුම්පතට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න මේකෙන් බෑ. මේකෙන් වුමනත් නෑ. මේක උසාවියෙන් විශේෂයෙන්ම අවධානය යොමු වෙලා සම්මත කරලා තියෙන. ඒ නිසා ඔබතුමා හිතනවා තවත් මේ ගැන ආරක්ෂා වුමනයි කියලා අපිට කතා කළා. ඒ කවුනේත් මං හිතන්නේ දෙවනි වගන්තිය තුන්වෙනි වගන්තිය හතරවෙනි වගන්තිය වුමනායක. ඒවා තියාගෙන ක්‍රියාත්මක කරන්න. මම කරුණා කළා අගමැතිතුමාගෙන් ඉල්ලනවා. මේ පනත පිළිබඳව ඔබතුමා විස්තර කරන්නේ අවශ්‍යතාවය පිළිබඳව අපි ඒකට විරුද්ධයි සම්පූර්ණයෙන්ම. නමුත් මං හිතන්නේ සිලෙක් කමිටිය එකක් දැම්මොත් මේ පිළිබඳව කතා කරන්න මං හිතනවා වඩාත් හොඳයි කියලා. කමිටියේ ඔබතුමාලා ඇත කේක මේවා කළලා තියෙනවා. අපි දැන් බැලුවේ ඒ දිහා බලලා මං හිතන්නේ තිලක් මාර පන්සයිඩ් කමිටියකේදී මං හිතන්නේ මේක ගැන වැඩි සාකච්ඡාවක්. හිතන්නේ ඔබතුමාලා කට්ටිය හිටියා එතන. ඊයේ තිබුණා. ඊයේ තමයි හරි සාකච්ඡාවක්. මට ඔබතුමායි කතා කරන්න මේ කරුණ ඔක්කොම අරගෙන මම දැන් කිව්වා සභාපතිතුමාට තිලක් මාරපණ ඇමතුමා එක්කත් මේ කරුණ ඔක්කොම බල්ලා
අපි ආපහු සාකච්ඡා කරමු. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊයේ පැවතිච්ච ආංශික කමිටුවේදී පොලිසිය නිලධාරීන්, ඒ වගේම විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා, නීතිපතිතුමා මේ ප්‍රතිප්‍රස්ත පනත අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මේ රටේ ත්‍රස්තවාදය තුරන් කිරීමට. මම දන්නේ කොහොමද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ ගැන දන්නේ කියලා. දැනට ඉන්න අග්‍රවිංශකාරතුමායන් අහන්නේ. දැන් ඔබතුමා කියනවා පනත කතා කරා කියලා. මෙතුමා කියනවා පනත කතා කරේ නැහැ කියලා. දෙකෙන් එකක් ඇත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ පනත අපි කතා කරලා තියෙනවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරලා තියෙනවා. හොඳයි අපි දවසේ වැඩ කටයුතු වලට යන්න. කියන්නේ කියලා අහන්න. එම පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද අදහස් පළ කළා. සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ ඉන්න නායකයන්ගේ එකඟතාවය ලබා ගන්නයි ආංශික කාර්යක සභාවේ. නමුත් අප්‍රේල් මාසේ 21 වෙනිදාන් පස්සේ මේ රටේ ත්‍රස්තවාදයක් ඇති වුණ නිසා ඒ තත්ත්වය වෙනස් වුණා. නමුත් මම තවදුරටත් උත්සාහ කරන්නේ ප්‍රතිත්‍රස්තවාදී පනත අපි අනාගතයේදී ඉදිරිපත් කරනවා නම් ඒකට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ එකඟතාවය ඇතුව මොකද මේ හොඳ අවස්ථාවක් මේ රටේ තියෙන පීටීඑ එක සංශෝධනය කිරීම හරහා අලුත් පනතක් ගේනවා නම් මේ හොඳ අවස්ථාවක් කියන එක තමයි මේ අවස්ථාව. පාසල් අධ්‍යන කටයුතු මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. නව පාසල් වාරයේ ආරම්භයේදී සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දකින්නට ලැබුණද මේ වන විට එය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. පාසල් කටයුතු අඩාල කිරීමේ ක්‍රියාවල නිරතවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. පාසල් තුල සහ ඒ අවට ආරක්ෂාව තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ ආරක්ෂකාංශ දැනුම් දීමෙන් අනතුරුවයි පාසල් ප්‍රධානීන් සඳහා මෙසේ උපදෙස් ලබා දුන්නේ. කෙසේ වෙතත් ඇතැම් කණ්ඩායම් පාසල් කටයුතු අඩාලවන අන්දමේ ප්‍රකාශ සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් කරන බවට තොරතුරු ලැබී ඇති බවත් පටු දේශපාලන අරමුණු ඔස්සේ කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරනවා. බලපිටිය රේවත විද්‍යාලයේ සිසුන්ගේ පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා. ආරක්ෂක අංශ හා මව්පියන් එක්ව විද්‍යාලයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණා. අද වෙනකොට අපේ රේවත විද්‍යාලයේ පැමිණීම පහුගිය දවස් දෙකට වඩා වැඩිවීමක් තියෙනවා. ඒකම සතුටුදායකයි. විධිමත් ආරක්ෂාවක් අපේ දරුවන්ට ලබා දීලා තියෙනවා. දරුවන් පාසලට එවන්නේ කියන ඉල්ලීම මම විවෘතවම කරනවා. අපි දැන් දෙමාපියන් වශයෙන් අපි මේ අපේ ළමයිගේ ආරක්ෂාව ගැන අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඒ ආකාරයෙන්ම අපි ඉටු කරනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා අනිත් දෙමාපියන්ගේ මේ ආරක්ෂාව දැන් උඩට යථාර්ථයට පත් වෙලා තියෙන එක නිසා අනිකුත් ළමයි පාසල වෙත එවන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අම්බලංගොඩ ප්‍රජාපති බාලිකා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුද විශේෂ ආරක්ෂක විධිවිධාන යටතේ සිදු කෙරුණා. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයක්ව ආරක්ෂක වැඩසටහන් රසක් ක්‍රියාත්මක කළා. පොලිසියත් දෙමව්පියත් ආරක්ෂාවට යොදවලා තියෙනවා. සුපුරුදු පරිදි මම අපේ අධ්‍යාපන කටයුතු අපි සාර්ථකව කරගෙන යනවා. පීරියඩ්යට මම අපි උගන්වනවා. ඒ වගේම හෝමාගම කහ හේන බොරලුකොඩ මහවිදුහලේ සිසුන්ගේ පැමිණීමේද ඉහළ වර්ධනයක් දක්නට ලැබුණා. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ව පාසලේ හා ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. විශ්වාස කරනවා හෙට වෙනකොට තව මීට වඩා හරියයි. කොහොමඩත් ප්‍රාථමිකේ පටන් ගන්න සෞඳ වෙනකොට සමස්ත පාසලේම ශිෂ්‍ය පැමිණීම ඉතා හොඳ තත්යකට පත් වෙයි. ඒ වගේම අපිට අපි බලාපොරොත්තු වුණාටත් වඩා හමුදා නිලධාරීන් සේවයත් ඒ වගේම පොලිස් නිලධාරී මහත්මියගේ සේවයත් ලබා දීලා තියෙනවා. අපේ දරුවත් අද පාසලට ආවා. කිසිම ආරක්ෂාව පිළිබඳ සැකයක් තියාගන්න එපා. ආමියකෙන් පොලිසියෙන් දෙමව්පියෝ සියලුම දෙනා උපරිම ආරක්ෂාව දෙනවා. යුද හමුදාවගේ සහ පොලිසිය ආරක්ෂාවත් අපට ලැබෙනවා. දෙමව්පියන්ගෙත් ආරක්ෂාව ඒ විදිහටම ලැබෙනවා. අගේ දරුවෝ දෙන්නම දැන් ඉස්කෝලට එනවා. කඩවත ගෝනහේන SKK සූර්යාරච්චි මහවිද්‍යාලයේ දරුවන්ගෙන් 60%කට අධික ප්‍රමාණයක් අද විද්‍යාලයට පැමිණි බවයි එහි විදුහල්පති ජගත් දීප්ති ලියනාරච්චි මහතා කියා සිටියේ. ආරක්ෂක කමිටු හා ආරක්ෂකාංශ එක්ව විදුහලට ඇතුල්වන්නන්ගේ ගමන්මළු ආදිය පරීක්ෂා කිරීමද දක්නට ලැබුණා. ලංකාවේ 40 ලක්ෂයක් වූ මේ දරුවන්ගේ ආරක්ෂාව මේ වන විට තහවුරු කරලා තියෙනවා. ග්‍රාමීය පාසලක් වුණත් අර්ධ නාගරික පාසලක් වුණාට අපේ පාසලේ පළවෙනි දවසේ ඉඳලා මේ දක්වා මුළු ලංකාවෙම වැඩිම දරුවන් පිරිසක් පැමිණි අපේ විද්‍යාලයට. දරුවන් හැකි පමණ පාසල් කරා යොමු කරවන්න එහෙම නොවුනොත් මේ සත්‍රවාදීන්ගේ අරමුණ මං හිතනවා 100%ක් ඉෂ්ට වෙනවා. මේ අතර ඉදිරි දින කිහිපයේදී පාසල් දරුවන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්වේ යයි බලාපොරොත්තු වන බව කොළඹ දියෝ කිසියේ සහ
ලංකා සභාවේ සභාපති ගරු ඩිලෝරාජ් ආර් කනක සභේ රදකුරු හිමිපාණන් පවසනවා. පාසල් රජයේ දැනුම් දීමත් සමග මැයි මාස 6 වෙනි දින සිට ආරම්භ කර තියෙනවා. විදුහල්පතිවරු අදාළ පාසල් වල පාලක මණ්ඩලය සමග එක්ව හමුදාවේ උදාවක් ඇතිව ආරක්ෂා කටයුතු සැලසුම් කර තිබෙනවා. ළමයින්ගේ පැමිණීම දවසින් දවස වැඩි වීම සතුටුදායක තොරතුරක්. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට හැරිලා එයි කියා. මාලිකාවත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ලිඳක තිබූ කඩු 46ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා. රට පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මාලිගාවත්ත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම සිදු කෙරුණේ පොලිසියට ලැබුණු තොරතුරුකට අනුවයි. එහිදී චීනයේ නිෂ්පාදිත කඩු 46ක් සහ තවත් කඩු 12ක් සොයාගැන්වුණා. රිවොල්වරයක්, සංයුක්ත තැටි 26ක්, පිහි 53ක් සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක්ද මෙම වැටලීමේදී සොයාගෙන තිබෙනවා. පැය 3කට අධික කාලයක් සිදු කළ මෙම සෝදිසිය සඳහා පොලිස් නාවික කොට්ටාෂයේ කිමිඳුම්කරුවන් 3 දෙනෙකුගේ සහාය ලබාගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර දුම්රිය මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහනුවර දුම්රිය ස්ථානයේ ඇතුළු වන සියලු දෙනා පරීක්ෂා කිරීමට මෙන්ම ගමන් මළු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගැනුණා. දුම්රිය ස්ථානවල ආරක්ෂාවට දුම්රිය ආරක්ෂක සේවයට අමතරව යුද හමුදාවද යොදාගෙන තිබෙනවා. සිනමන් ග්‍රෑන්හි බෝම්බේ පුපුරාගත් මොහමඩ් ඊබ්‍රහීම් ඉන්ෂාඩ් අහමඩ් අයත් තම කර්මාන්ත ශාලාවේ සේවකින් 9 දෙනෙකුට අධිකරණය යේ අප ලබා දුන්නා. එම සිදුවීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් ඇති බවට වාර්තා වීමත් සමග පරීක්ෂණ ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මේ සැකකරුවන් 9 දෙනාට ගරු අධිකරණයේ විසින් අප ලබා දීමට හේතුව වුණේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ යම් නොකරහැරීමක් හෝ දෝෂයක් නිසාද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව එම ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා. අප්‍රේල් 28 වෙනිදා හොරවපතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව දින 3ක කාලයක් පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කැබිතිගොල්ලෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගලයාව මැයි 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුගේ ඥාතියෙක් බව කියන පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුට මීළඟ නඩු දිනේදී අප ලබා දීමට විරුද්ධ නොවන ලෙසට ඒ සඳහා රුපියල් 105ක මුදලක් ලබා දෙන බවටත් පොලිස් ස්ථානාධිපතිට අර පුද්ගලයා දැනුම් දී තිබුණා. හොරවපතාන පොලිස් ස්ථානාධිපති වහම ක්‍රියාත්මක වෙලා මේ පිළිබඳව ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් මේ සිද්ධිය දැනුම් දීමට කටයුතු කළා. හොරවපතාන පොලිස් ස්ථානාධිපතිගේ නිල කාමරයේදී ඥාතිවරයෙක් බව කියන පුද්ගලයා පැමිණ 105ක මුදලෙන් රුපියල් 102මාරක මුදලක් හොරවපතාන පොලිස් ස්ථානාධිපතිට දෙන අවස්ථාවේදී මීට පෙර කරලා තිබුණු දැනුම් දීම මත මේ මුදල් දුන්නු ඥාතිවරයා බව කියන පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළා. ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි වූ කටුවපිටිය දේවස්ථානයේ පිරිසුදු කිරීමට මහා සංඝයා වහන්සේද අද එක්ව සිටියා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මේගමුව කටුවපිටිය දේවස්ථානයට දැඩි හානි සිදු වුණා. දේවස්ථානයේ පුරා විසිර තිබූ සුන්බුන් ඉවත් කර එය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද පැවැත්තුණා. දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද කතෝලික පූජකතුමන්ලාද ඊට එක්ව සිටියා. මේ සිද්ධිය සිදු වන දවසේ ඉඳලා අපි මහා සංඝරත්නය හැටියට මුළු ලංකාවෙම දැඩි වේදනාවෙන් හිටියේ. ඒ නිසා අපිට වුවමනා වුණා අපේ ශෝකය, අපේ ඇතිවෙච්ච දුක දේවස්ථානයේ පින්නතුන් සමග සහෝදර කතෝලික ජනතාව සමග බෙදා ගන්න. ඕනම ජනතාවකට තමන් අදහන ආගම නිදහසේ අදහා ගන්නට අයිතියක් තියෙන්න ඕන. ඒ අයිතිය අද කතෝලික සහෝදර ජනතාවට නැතිවෙච්ච වෙලාවක්. මේ තත්ත්වය නැවත ඇති නොවෙන්නට ආගමිකයන් අතරේ සහජීවනය, ඒ වගේම ජාතීන් අතරේ සහජීවනය ඇති කරගන්නට ශ්‍රී ලංකාව වඩා සාමකාමී ස්ථානයක් බවට පත් කරගන්න තමයි අපේ කැපවීම. මේ ස්වාමින් වහන්සේලා කතෝලික පූජකවරුන් සමග ඇවිල්ලා කතෝලික දේවස්ථාන භූමියක් සුද්ධ පවිත්‍ර කරලා සහෝදරත්වයේ සහජීවනයේ පෙන්වනකොට දේශපාලන අයටත් අපි කියන්නේ එකමුතු වෙන්න. එකමුතු වෙලා මේ රට ගැන හිතන්න. මේ රට ආරක්ෂා කරගන්න. දේශපාලන මතවාද මොනවා වුණත් පොදුවේ රට වෙනුවෙන් ජීවත් වෙන රට වෙනුවෙන් වැඩ කරන රටේ උන්නතිය රටේ යහපත මේ ලංකාව නගා සිටවන්න කියලා කාරුණිකව ඉල්ලන්නේ
මේක තමයි දයන් වහන්සේ අද මේ එකමුතුකම තුළ දෙන අපිට සංකේතය ප්‍රතිතස්ත පනත් කෙටුම් පත මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන එමෙන්ම ලොව දියුණු රටවල පවතින ආකාරයේ පනතක් බව ජනාධිපති නීතිඥ නිශංක නානායක්කාර මහතා පෙන්වා දෙනවා ITN තීරණය වැඩසටහනට කමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා පාර්ලිමේන්තු මන්ත්‍රී නරින්ද ජයතිස්ස නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහතුන්ද මෙම වැඩසටහනට එක් වුණා ඒ පනත ගෙනාවේ නිශ්චිත කරුණක් අරබය. ගෝලීය ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වෙලා තියෙන අවස්ථාවේදී මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා අපි වික්ෂිප්තලා ඉන්න අවස්ථාවේදී මේක අදාළ වෙනවා. එතන මේ ගෝලීය ප්‍රශ්නයකට ගෝලීය උත්තරයක් අවශ්‍ය වෙලා තියෙනවා. මේක කලක් තිස්සේ කරගෙන ගියපු ක්‍රියාවලියක් ඇතුලේ හදන්න පටන් ගත්ත නීතිය. හැබැයි මේ ක්‍රියාවලිය තුල යනකොට මේ ක්‍රියාවලිය අසමත්කමක් ආවා. يعني මානව අයිතිවාසිකමුත් ආරක්ෂා වෙන ගමන් හැබැයි ත්‍රස්ත ක්‍රියා වලට විරුද්ධව ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍යයි කියන ත්‍රස්තවාදී ලැකින් පනත කියන තව දරුණු නීතියක්. ඒ දරුණු නීතියේ සමහර වැඩ කරන්නත් බෑ දැන් තියෙන ඒවා. ඒ වගේම දැන් තියෙන එක කරන්න ගියත් මානව අයිතිවාසිකම් වල ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මේ දෙකටම ආමන්ත්‍රණය කරලා නීතියක් ගේන්න පුළුවන් කියලා. මේ ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා කිසිම නීතියක් කොමන් නැහැ කියලා නිකන් අර අප්‍රායෝගික තැනකට එන්න අපි සූදානම් නැහැ. දැන් මේ පනත ඉදිරිපත් කිරීමේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ නියමීපිට තමයි ඉදිරිපත් කරන්නේ. ඔවුන් එක්ක ආපු එකඟතාවයේ අනුව මේක ඉදිරිපත් කළා. ත්‍රස්තවාදී ඇතිවීම සඳහා තිබෙන සමාජ තත්ත්වයන් සියල්ලම ඉතුරුලා තිබෙද්දී ඒකට නීති නැතුව යන්න දෙන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. ත්‍රස්තවාදී වැළැක්වීම පන්තියේ තීන්නේ ඒක ලංකා භූමිය ඇතුළත විතරයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් ලෝකෙ වෙනස් වෙලා. මේ පන්ත ගණාවේ ඉඳන් මේ 79 දැන් අවුරුදු 40ක් ගිහිල්ලා. නැතුව මේ ත්‍රස්තවාදී වළක්වන්න ගෙනාව පනතක් නෙමෙයි මේක. ත්‍රස්තවාදී වළක්වන්න ඕන නම් මේ හදිසි නීතිය ගේන්න පුළුවන්. හදිසි අවස්ථාවක් අවතෝ හදිසි නීතිය ගෙනල්ලා මැඩලන්න පුළුවන්. ත්‍රස්තවාදී මැඩලන්න ඕයි හදිසි අවස්ථාව වලට ප්‍රතිත්‍රස්ත පන්ත අදාළ කරගන්න ඕනේ නැහැ. ඒකට වෙනම නීති තියෙනවා. ත්‍රස්ත පනත කියන්නේ ඊටාම හොඳ පනතක්. මේ ලෝකෙ ගේන්න පුළුවන් දියුණු රටවල් පාවිච්චි කරන හොඳම මූලික අයිතිවාසිකම් රැකෙන විදිහේ හොඳම පනතක්. මේකට නිකන් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ආණ්ඩු හදන්න බෙල්ල තියපු රාජිත ඇමතිතුමා මොකද කියන්නේ ෆේස් ටු ෆේස් තුලින් ප්‍රශ්න කරන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් රාජිත සේනාරත්න කියන්නේ කොමියුනිස්ට්වාදියෙක්ද නැත්නම් ලිබරල්වාදියෙක්ද ආයි සේනාරත්න කියන්නේ ජනතාවාදී කැස්සග්ගියත් රාජපක්ෂල මේ සිදුවීම පිටිපස්සේ රාජපක්ෂල මේ සිදුවීම පිටිපස්සට වඩා මෙම සංවිධාන ආරම්භ කළා තියෙන රාජපක්ෂල ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඔබතුමාට පෞද්ගලික තරහක් පිරිමැහිමක්ද මේ වෙන්නේ නෑ කිසිම පෞද්ගලික තරහක් නැහැ තියෙන්නේ දේශපාලන වෙනස්කම් විතරයි පුද්ගලිකවයි හොඳ මිත්‍රයෝ අපි දීර්ඝ කාලයක් පහුගිය දවස් ටිකේ මාධ්‍ය සාකච්ඡා පවත්වලා එක දිගට මෙන්න ඉන්නවා රාජපක්ෂලා සහරාන් එක්ක මෙන්න ඉන්නවා ත්‍රස්තවාදියෙක්ව කියලා කියනවා හැබැයි රාජිත සේනාරත්නගේ පින්තූරත් මේ දවස්වල සමාජ මාධ්‍යවල සැරිසරනවා ඒ තියෙන්නේ ඔය තෞෆික් ජමාල් තෞහික් ජමාත් එකේ කට්ටිය නෙවෙයිනේ. ඒගොල්ලන්ට විරුද්ධ අනිත් කණ්ඩායමේ කට්ටියත් එක්ක තමයි මම එතන ඉන්නේ. නැත්තම් මේ ත්‍රස්තවාදියෙත් එක්ක රාජිත සේනාරත්නගේ සම්බන්ධයක් නැහැ. මම ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයටත් විරුද්ධව නැගී හිටියේ මිනිහෙක්. LTT ත්‍රස්තවාදයට විරුද්ධව පක්ෂයත් මාරු කරලා ගිහිල්ලා ආණ්ඩුවට ගිහිල්ලා ඒක යුද්ධය පරාද කරන්නට උදව් කරපු කෙනෙක්. මේන නැගෙනහිර ත්‍රස්තවාදයටත් ආරක්ෂාව පිළිබඳවත් පොලිසිය පිළිබඳවත් අපිට කිසිම දැනුම් දීමක් වගකීමක් නැති වුණත් අපි රජයක් වශයෙන් අපි වගකීම් බාර ගන්නවා ඔබතුමාගේ නමක් තියෙනවලු නේද මේ ත්‍රස්තවාදීන්ගේ මරණ ලයිස්තුවේ? ඒ ලයිස්තුවේ දෙවෙනියට තියෙන්නේ මගේ නම. හැබැයි විපක්ෂයේ චෝදනා කරනවා මේ ඔබතුමාගේ නම ඒ ලයිස්තුවටවත් ඇතුළත් කරන්න සුදුසු නෑ කියලා. එහෙනම් ඒගොල්ලෝ වෙන්නේ තෞහික් ජමාල්ට් එකේ ලයිස්තුව හරි ගස්සන්නේ. ඔබතුමා පහුගිය කාලේ හිටපු ආණ්ඩු බේරගන්න බෙල්ල තියපු කෙනෙක්. දැන් මේ ආණ්ඩුව බේරගන්න බෙල්ල තියලා ආණ්ඩුව ඔබතුමාගේ බෙල්ල කැපුවා වගේද? කකුල් දෙක දෙපැත්තට තියාගෙන ඉන්නේ නෑ සමාරු වගේ. මම නිවැරදි කියලා හිතන දේ වෙනුවෙන් මං කෙලින් හින්නා. කළුතර ප්‍රදේශයේ මේ දවස්වල කෙරෙන සෝදිසි මෙහෙයුම් වලට රාජිත සේනාරත්න බාධාවක් වෙනවා කියලා ආරංචි වෙනවා. පුළුවන් නම් අහගන්න බලන්න එහේ එක්කම පොලිසිය නිලධාරියෙක් හෝ කාගෙන් හරි එහෙම එකක් තියනවාද කියලා ඔය අමූලික බොරුව. මේ සිදුවීමත් එක්ක ජනාධිපතිතුමා ජනාධිපතිවරණේ කැඳවයිද? එහෙම කැඳවන්න බෑනේ. මැතිවරණයක් තියනවා නම් කොයි කාලෙද මැතිතුමා සුදුසුම කාලේ? සුදුසු කාලයක් කියලා එකක් නැහැ. මැතිවරණේ තියන්නේ නොවැම්බර් මාසෙ. ස්ථිරයි. නැතුව ඒක තමයි ව්‍යස්තාව.
දහනමයි අනුව ස්වසරිය ගිලන් රථ සේවය සඳහා ජංගම දුරකථන යෙදවුමක් සහ නව හදිසි මෙහෙයුම් කළමනා කරන පද්ධතියක් හඳුන්වා දීම රාජකීය ස්වසරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සුවසරිය ගිලන් රථ සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් යුතුවයි මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දුන්නේ. Android සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා යෝග්‍ය වෙන ආකාරයෙන් මෙය නිර්මාණය කර තිබෙනවා. මෙම ඇප් සේවාව මගින් ඇමතුම ලබා දුන් පුද්ගලයා සිටින ස්ථානය නිවැරදිව දක්වන බැවින් එම ස්ථානයට ගිලන් රථය කඩිනමින් පිටත් කර යැවීමේ හැකියාව ලැබෙනවා. 19.90 සුවසරිය ගිලන් රථ සේවයෙන් ජනතාවට ලබා දෙන සේවාව මෙමගින් තවදුරටත් පුළුල් වෙනවා. ඉන්දියා රජයේ පරිත්‍යාගයක් ලෙස 2016 වසරේදී බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ සුවසරිය ගිලන් රථ සේවාව මෙවන විට දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මකයි. එමගින් ආරක්ෂා කළ ජීවිත සංඛ්‍යාව දහස් ගණනක්. මගේ හෘදයාංගම ස්තුතිය මේ රටේ සමස්ත ජනතාවට මේ අවස්ථාවේදී පිරිනමනවා. මේ පනත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ කිසි කෙනෙක් මේකට විරුද්ධව කතා කරේ නැහැ. 225 දෙනාම මේකට එකඟ වුණා. එවැනි පනත ඉඳලා හිටලා තමයි අපේ රටේ දකින්නේ. කිසිම දේශපාලනයක් මේ 19.90 සුවසරිය නැහැ. අපි සියලුම දෙනාටම එක වගේම අපිට දෙන්න පුළුවන් උපරිම සේවය ලබා දෙනවා. රට වෙනුවෙන් එකට සිටිමු අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහන යටතේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ වැඩසටහන් රැසක් සාර්ථකව තුන්වන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අපනියෝජිත ඉන්දික තුෂාර. නගරයේ සංවර්ධනය ගමට අරගෙන අම්පාර නවෝදය රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අද දවස පුරාවටම ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 33ක ග්‍රාම නිලධාරින් වෙනුවෙන් ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්ුණේ දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. राज्य परिपालन आपदा कल्पनाकरण अमात्यांशय सन्निधान कला රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් ජල බහුසරයක්ද එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ජනතාව වෙනුවෙන් මෙහිදී ලබා දුන්නා. මීට අමතරව ප්‍රදේශීය ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීමේ ජංගම සේවාවක් පැවැත්ුණේ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්. වැඩිහිටි ප්‍රජාව සවි බල ගැන්වීමේ වැඩසටහනක් සහ විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට රෝදපුටු ඇතුළු උපකරණ බෙදා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා. මද්‍රව්‍ය හා ඩෙන්ගු නිවාරණ මෙන්ම පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනද අද දිනේ පුරා ක්‍රියාත්මක කෙරුණා. දමන ප්‍රාදේශීය ලේකම් HSN ඉසිට සිරිවර්ධන සහ ජනාධිපති සහකාර ලේකම් අංජන ඕවිටිගලයන් මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන ලබන 11 වෙනිදාට ක්‍රියාත්මකයි. උක්කර්මාන්තය, ගොවිතැන, ධීවර කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සේවා අවශ්‍යතාවන් සුවබලමින් දැවැන්ත වැඩපිළිවෙලක් මේ දවස් කිහිපය පුරාවටම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. හෙට මෙම දැවැන්ත වැඩපිළිවෙලේ 4වන දවසයි. ඒ පිළිබඳවත් සියලු තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙනෙමි බලාපොරොත්තු වෙන්. මේ වෙලාවේ සමු ගන්නවා අම්පාර ජලාශය ආසන්නයේ සිට මම ITN ප්‍රවෘත්ති වෙනුවෙන් ඉන්දික තුෂාර. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිට මගින් ලබා දෙන සහන බිල තොරතුරු වෙත දැන් අපි යොමු වෙමු. වැඩිම භාණ්ඩ ප්‍රමාණයකට අසම සම මිලක් ලබා දෙන කාගිල්ස් ෆුඩ් සිට වෙතින් හොඳින් මිත්‍රයක් අත් විඳින්න පාරිභෝගික ඔබට අවස්ථාව තිබෙනවා. වැඩි මිත්‍රයක් ලබා දෙන්නට දැන් ඕනෑම කිරිපිටි වර්ගයකින් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 60ක ඉතිරියක්. සුදුසීනි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 97යි. රතුපරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 110යි. සම්බෝ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 84යි. සුදුකකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 73යි. මයිචෝස් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 210යි. ඔබත් අදම කාගල්ස් ෆුඩ් සිටියට පැමිණ මේ හොඳම ඉතිරිය අත්විඳින්න. අදින් සංසහයයේ ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ ඊළඟ පොත් විකාශය රාත්‍රී 9:30ට. www.ipnnews.lk